හරි ළමයි ඔන්න අපි සතියකින් ආයෙත් හම්බ වුණා පදාර්ථයේ විව්‍යය කියන පාඩමේ කෙටිම සටහන නැවත විස්තර කරන්න. ඒ කියන්නේ කෙටිම සටහන විස්තරාත්මකව කතා කරන්න තමයි අපි අද එකතු වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ගිය සතියේ කතා කරපු කෙටිම සටහන නැවත බලලිමු. අපි ගිය සතියේ කතා කළේ පදාර්ථයේ විව්‍යය ගැන. ඒතොර පදාර්ථයේ විව්‍යය ගත්තාම අපි කිව්වා පදාර්ථය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා දැනගෙන ඉන්න ඕනේ කියලා. පදාර්ථය කියන්නේ මොකක්ද කිව්වහම තමයි පදාර්ථය කියන්නේ අවකාශය ඉඩක් ගන්න ස්කන්ධ සහිත වස්තුවක් කියලා අපි කිව්වා. එතකොට ස්කන්ධ සහිත වස්තු නෝ ස්කන්ධ සහිත ද්‍රව්‍ය. මේ පදාර්ථය හැදිලා තියෙන මොනවද කියලා මම එදා කියලා දුන්නා. තනුම එකකේ තමයි නැත්නම් පදාර්ථය හැදිලා තියෙන මොනවද කියලා තියෙන පරමාණු නැත්නම් මූලද්‍රව්‍ය කියලා අපි ඒවට හඳුන්වනවා. මම පරමාණු සහ මූලද්‍රව්‍ය අතර වෙනස ඉදිරියේදී කියන්නම්. අපි මේ ටික කතා කරගෙන ඉතින් දැන් ට ඉගෙන ගන්න තියනවා ළමයි. මේ පරමාණු 105ක් 110ක් 124ක් අතර ප්‍රමාණයක් දැනට හොයාගෙන තියෙනවා. අපිට ඉගෙන ගන්න තියෙන ටික ගත්තොත් එහෙම පරමාණු 20ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. පදාර්ථයේ විව්‍යය තව කොටසක් අපි ඉගෙන ගන්නවා කෙටිම සටහනේ පදාර්ථයේ විව්‍යය ගැන නැත්නම් පරමාණු විව්‍යය ගැන. මේක කතා කරොත් එහෙම පරමාණුක ආකෘති ගැන තමයි ළමයි මුලින්ම අපි කතා කරන්නේ. පරමාණුක ආකෘති ගැන කතා කළොත් මුලින්ම ග්‍රහ ආකෘතිය ගැන තමයි අපි කතා කරන්නේ. ඒක ග්‍රහ ආකෘතිය හොයාගත්තේ මේ රදර්ෆෝඩ් කියන විද්‍යාඥයා. රදර්ෆෝඩ් කියන විද්‍යාඥයා සහ ඇත්තරම නීල්ස් බෝගින් විද්‍යාඥයා කියන විද්‍යාඥයන් දෙදෙනාගේම එකතුවකින් තමයි ග්‍රහාකෘතිය ඇත්තරම තහවුරු වුණේ. නමුත් ග්‍රහාකෘතියේ මූලික අවබෝධය ලබා දුන්නේ රදර්ෆෝඩ් කියන විද්‍යාඥයා. මොකද මෙයා තමයි කිව්වේ න්‍යෂ්ටි හැදිලා තියෙන්නේ ප්‍රෝටෝන වලින් සහ නියුට්‍රෝන වලින්. ඒක මැදට වෙලා තියෙනවා ඉලෙක්ට්‍රෝන වටේ ගමන් කරනවා, ග්‍රහලෝකයක් සූර්යයා වටේ ගමන් කරනවා වගේ කියලා. ඊට පස්සේ මේක තවදුරටත් පැහැදිලි කළා ඉලෙක්ට්‍රෝන වල පිහිටීම නීල්ස් බෝ කියන විද්‍යාඥයා විසින් පැහැදිලි කිරීමත් සමගම. ඌව මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ග්‍රහලෝක වගේ තමයි. හැබැයි ග්‍රහලෝක වගේ වෙන වෙන පාරවල් වල තමයි ගමන් කරන්නේ. අපේ ග්‍රහලෝකත් එක එක පාරවල් වල යන්නේ, එක එක රවුම් වල යන්නේ, ඒතර ඉලිප්ස වල යන්නේ. අනිත් වගේ තමයි මේක යන්නේ වෘත්තාකාර මාර්ගවල KLM කියලා කවච වල තමයි මේක යන්නේ කියලා කිව්වා. ඒතර K කවචය කියන එක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන පුළුවන් කිව්වා. L කවචය කියන එක ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන පුළුවන් කිව්වා. M වල ඉලෙක්ට්‍රෝන 18ක්, ඒ වගේම N වල ඉලෙක්ට්‍රෝන 32ක් තියෙන පුළුවන් කියලා එයා කිව්වා. කවුද? නීල්ස් බෝ කියන විද්‍යාඥයා. ඊට පස්සේ අපි ගත්තොත් ආවර්තක වගුව. අපිට ඉගෙන ගන්න තියෙනවා ආවර්තක වගුව හැදිලා තියෙන්නේ කොහොමද. ආවර්තක වගුවේ ආවර්ත කියන්නේ මොනවද, කාණ්ඩ කියන්නේ මොනවද, මේ ආවර්ත සහ කාණ්ඩ වලට මේ මූලද්‍රව්‍ය දාලා තියෙන්නේ කොහොමද කියලා අපි කතා කරන්න ඕනේ. කියන්නේ මේ ආවර්ත සහ කාණ්ඩ වලට මූලද්‍රව්‍ය වෙන් කරලා තියෙන්නේ ඇයි කියලා. ඊට පස්සේ ආවර්තක වගුව අපිට දැන් හදාගත්තට පස්සේ ආවර්ත වගුවේ දකින්න පුළුවන් රටා ටිකක් තියෙනවා. ඒ තමයි ආවර්ත වගුවේ මුලින් දකින්න පුළුවන් පළවෙනි අයනීකරණ ශක්තිය වෙනස් වෙන රටාවක් තියෙනවා. ඊට පස්සේ විද්‍යුත් ඍණතාවයේ වෙනස් වෙන රටාවක් තියෙනවා. මම ඉස්සරහට කියන්නම් පළවෙනි අයනීකරණ ශක්තිය කියන්නේ මොකද්ද? විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද කියලා. තව තියෙනවා අපිට එකක් කතා කරන්න. ඒක තමයි ලෝහ අලෝහ සහ ලෝහා ලෝහ ගුණ. සහ ඒවට උදාහරණ තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ওই ටික අපි ඉදිරියේදී කතා කරනවා. දැන් අද කතා කරන්න නියමිතව තියෙන්නේ මේ ටික තමයි. හරි. ගත්තොත් එහෙම පදාර්ථ විද්‍යාවේ පාඩමේ තව කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ඔක්සයිඩ් වල ගුණ කතා කරන්න තියෙනවා. ඒත් ඔක්සයිඩ් වල ගුණ කතා කරලා තමයි මෙතන තියෙන ආම්ලික ඔක්සයිඩ් සහ බාෂ්මික ඔක්සයිඩ්, ඒ වගේම උදාසීන ඔක්සයිඩ්. ඒතර ඒ ඔක්සයිඩ් තුන ආවර්ත වගුවේ අපි කියන තැන් ඒ හොයාගන්න විදිය සම්පූර්ණයෙන් විස්තර කරනවා ඉතියේදී වීඩියෝ එකත් එක්ක රඟලින දිගටම. එතකොට අපි ගත්තොත් එහෙම අන්තිමටම රසායනික සූත්‍ර ගැන කතා කරන්න තියෙනවා. රසායනික සූත්‍ර ගැන කතා කරද්දී සම පරමාණුක සංයෝග සහ විෂම පරමාණුක සංයෝග, ඒ වගේම සංයෝග ඛණ්ඩ ගැන අපි මේ වීඩියෝ එකේදී ඕගොල්ලන්ට කතා කරනවා. එහෙනම් අපි යමු අද පාඩමට. පදාර්ථයේ විවරේ පාඩම විස්තර කරන එක ගැන අපි මුලින්ම ගමු. පදාර්ථය කියන්නේ මොකක්ද කියන කොටස ගැන විස්තර කරන්න. ඊට පස්සේ වෙන වෙනම පරමාණු ව්‍යුහය ගැන, ආවර්ත වගුව ගැන, රසායනික සූත්‍ර ගැන, ඔක්සයිඩ් වල ගුණ ගැන අපි වෙන වෙනම කතා කරන්න. අද පදාර්ථයේ ව්‍යුහය නැත්තම් පදාර්ථය ගැන අපි කතා කරන්නේ. පදාර්ථය කියන්නේ මොකක්ද කියලා මම ඉස්සෙල්ලා කිව්වා. පදාර්ථය කියන්නේ අවකාශය ඉඩක් ගන්න ස්කන්ධයයි සහිත වස්තු. අපිට ළමයි මේක පැහැදිලි කරගන්න පුළුවන් අපිට අතින් අල්ලන්න පුළුවන් දේවල්. අපි හතර වසරේ ඉගෙන ගත්ත අතින් අල්ලන්න පුළුවන් දේවල් තමයි පදාර්ථය කියන්නේ කියලා. හරිද? අතින් අල්ලන්න පුළුවන් දේවල් පදාර්ථය කිව්වහම ඉතින් අතින් අල්ලන්න පුළුවන් දේවල් තමයි අවකාශය ඉඩක් ගන්නවා තමයි. ඒවට අතින් එනවාම ස්කන්ධයක් තියෙනවා. හරි? ඒක ඒ වගේ දේවල් තමයි පදාර්ථය. උතන පැටලෙන්නේ පදාර්ථය ගත්තොත් එහෙනම් වායුව පදාර්ථයක්ද කියලා පැටලෙනවා. ඔය අර්ථය. හරි? වායු පදාර්ථයක් කියලා ගන්න පුළුවන් නම් මොකද මේ වායුව කොයි වෙලාවක හරි කියන්නේ ඝන අවස්ථාවට පත් කරලා, වායු කියන්නේ වායු අවස්ථාවේ තියෙන ඉන්ධන. මේ වායු ගෝලයේ තියෙන වායුව ඝන අවස්ථාවට පත් කරලා කියන්නේ සිසිල් කරාට පස්සේ අපිට ඕක අතින් අල්ලන්න පුළුවන්. එහෙම නැතුවත් අතින් අල්ලන්න පුළුවන්. ඒක පැහැදිලි කරන්න පොඩ්ඩක් අමාරුයි. හරි. ඒකෙන් අපිට හිතන්න පුළුවන් කොහොම හරි අතින් අල්ලන්න පුළුවන් නම් ඒවා පදාර්ථය කියලා කියනවා. ශක්තියින් අනිත්‍යව තමයි ශක්තියින්. ශක්තියින් කියන්නේ අතින් අල්ලන්න බැරි දේවල්. එතකොට විද්‍යුත් ශක්තිය, තාප ශක්තිය, ආලෝක ශක්තිය, ඒ වගේ දේවල් අපිට අතින් අල්ලන්න බැහැ. එතකොට පදාර්ථය ගැන කතා කරද්දී පදාර්ථය අපි බෙදා ගන්නවා රසායනික සංවිතිය අනුව
කොටස් දෙකකට එකක් තමයි සංසුද්ධ ද්‍රව්‍ය සහ මිශ්‍රණ කියලා. ඒක සංසුද්ධ ද්‍රව්‍ය කියන්නේ කිසි එකක් එක කවලම් වෙලා නැති එකනම්. හරිද? මිශ්‍රණ කියන්නේ මොනවා හරි කවලමක්. ඒතකොට සංසුද්ධ ද්‍රව්‍ය ගත්තොත් එහෙම සංසුද්ධ ද්‍රව්‍ය අපි මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා කොටස් දෙකකට බෙදා ගන්නවා. මුලින්ම ගත්තොත් මූල ද්‍රව්‍ය වල උදාහරණ තමයි යකඩ, ඔක්සිජන්, සල්ෆර් අපිට අර ඉගෙන ගන්න තියෙන මූල ද්‍රව්‍ය 20ම උදාහරණ. ඒ වගේම මූල ද්‍රව්‍ය 100 ගානක් මේක උදාහරණ වෙනවා. ඒ වගේම තමයි සංයෝග කියන්නේ මේ මූල ද්‍රව්‍ය එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. දැන් ජලයේ හැදිලා තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් එකතු වෙලා ජලයේ හැදුනට ජලය ආයි මොනවත් එකක්වත් කවරම් වෙලා නැහැ. ඒත් අපිට සංසුද්ධ ද්‍රව්‍යයක් විදිහට ගන්න පුළුවන්. හරි, ඒතොර අපි මෙතන කියන්නේ පිරිසිදු ජලය. නැත්නම් ආසූත ජලයේ සංයෝගය. ඒ වගේම සංසුද්ධ ද්‍රව්‍යය. ඒතොර කාබන් ඩයොක්සයිඩ් ගත්ත හැකි. ඒ වගේම ඊට පස්සේ අපි ගත්තොත් එහේ මිශ්‍රණ. මිශ්‍රණ ගත්තොත් මිශ්‍රණ වර්ග දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. සමජාති මිශ්‍රණ සහ විසමජාති මිශ්‍රණ කියලා. සමජාති මිශ්‍රණ කියන්නේ ළමයි මේ කවලම් වෙලා තියෙනවා. හැබැයි ඒ කවලම් වෙලා තියෙනවා 100% සම්පූර්ණයෙන් හොඳටම දිය වෙනවා. දිය වෙනව හෝ කවලම් වෙනවා. ඒ අපි ගන්න සාම්පල් එක. දැන් හිතන්න ඕගොල්ලෝ තේ එකක් හදනවා. තේ එකක් හැදුවම තේ එකට සීනි දානවා. සීනි දාලා හොඳට දිය ගන්නවා. ඒ තේ එකේ තේ කෝප්ප 1000කට දැම්මා සමයි. තේ කෝප්ප 100කට දැම්මා. ඒ හැම තේ කෝප්පෙකම පැන්ටස් එකයි. ඒ කියන්නේ සීනි හොඳට දිය වෙලා තියෙනවා. හැමතැනම පැතිරීම සමානයි කියන එක තමයි සමජාතීය මිශ්‍රණයක් කියලා කියන්නේ. ඕනෑම ද්‍රාවණයක් මේක උදාහරණයක් විදිහට ඔබන ලියත හැකි. ලුණු ද්‍රාවණය, සීනි ද්‍රාවණය, ඕනම ද්‍රාවණයක්. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම විසමජාතීය මිශ්‍රණ. විසමජාතීය මිශ්‍රණ කියන්නේ කවලම් වෙලා තියෙනවා. ඒ කියන්නේ සංයෝග දෙකක් තමයි කවලම් වෙලා තියෙන්නේ. දෙකක් හෝ සංයෝග වැඩි ගණනක් කවලම් වෙලා තියෙනවා. ඒතර මේ සංයෝග කවලම් වෙලා තිබ්බට මේ වගේ පිළිවෙලකට කවලම් වෙලා නැහැ ළමයි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් සමකෝෂ. සමකෝෂ, සිමින්ටි, ඒ වගේ දේවල්. එතකොට සම්පෝෂ මිශ්‍රණයක් ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා එක එක ගුලි වල සම්පෝෂ ගුලි වල එක එක රහණි සමහර අර සමාන ඒවයි සීනි වැඩි සමහර ඒවා සමහර ඒවා සීනි අඩුයි සමහර ඒවා ලුණු වැඩි නේ සමහර ඒවා ලොකු පොල් කැලි දෙනවා සමහර ඒවා නැහැ එකට තමයි අනන්නේ ඒ වුණාට ගුලියෙන් ගුලිය වෙනස් නේ සම්පෝෂ ගුලියෙන් ගුලිය වෙනස් අනේ වගේ තමයි ඒ කියන්නේ කවලම් කළාට පැතිරීම සමාන නැහැ පැතිරීම වෙනස් හරි ඕක තමයි විසම ජාතිය මිශ්‍රණ කියලා කියන්නේ ඊට පස්සේ ගත්තොත් එහෙම ළමයි දැන් පදාර්ථය අපි රසායනික සංගීතය අනුව බෙදුවේ ඒ වගේම තමයි පදාර්ථයේ ආයතන පුළුවන් භෞතික ස්වභාවය අනුව භෞතික ස්වභාවය අනුව කොටස් තුනකට බෙදෙනවා පළවෙනි එක තමයි ඝන අනිත් එක ද්‍රව අනිත් එක වායු එතකොට ඝන ද්‍රව වායු කියන්නේ පදාර්ථයේ අවස්ථා තුන ඒ කියන්නේ මේ 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 උෂ්ණත්වයේ පවතින අවස්ථා තුන එකක් ඝන තත්ත්වයේ පවතින හිතන්නකෝ ලී වගේ දේවල් ඝන තත්ත්වයේ පවතිනවා නේ වතුර වගේ දේවල් ද්‍රව තත්ත්වයේ පවතිනවා වායු කියන්නේ වායු ගෝලයේ තියෙන වායු ටික වායු තත්ත්වයේ පවතිනවා ඒතර එකම උෂ්ණත්වයේ ඔය තුනම පවතින්න පුළුවන් නමුත් ඕනෑම දෙයක දැන් හිතන්නකෝ වතුර කියලා වතුර දැන් ද්‍රව තත්ත්වයේ තිබ්බට සිසිල් කරලා පස්සේ ඒක ඝන තත්ත්වයටපත් වෙනවා නේ ඊට පස්සේ ද්‍රව අපි වතුර රත් කළොත් එහෙනම් මොකද වෙන්නේ වායු තත්ත්වයටපත් වෙනවා නැත්නම් හුමාලි බවටපත් වෙනවා එතකොට මොකක් හරි පදාර්ථයක් අනිවාර්යයෙන් මේ අවස්ථා තුනේම තියෙන පුළුවන් හැබැයි යම් කිසි උෂ්ණත්වයක තියෙන්නේ එක අවස්ථාවක විතරයි එතකොට අපි මේ ජීවත් වෙන උෂ්ණත්වයේදී අපි ජීවත් වෙන පරිසර උෂ්ණත්වයේදී තියෙන දේවල් අපිට දැක්කහම තදට හු වෙන දේවල් ඝන විදිහටත් වතුර වගේ හු වෙන දේවල් ද්‍රව විදිහටත් වාෂ්ප විදිහ හම්බෙන දේවල් වායු විදිහට අපි වෙන් කර ගන්නවා. පදාර්ථයේ ඔන්න ඔය ආකාරයට රසායනික සංයුතන අනුව භෞතික ස්වභාවය අනුව අපිට ආකාර දෙකක් බෙදන්න පුළුවන්. ඒ වගේම තමයි රසායනික සංයුතන අනුව සංසුද්ධ ද්‍රව්‍ය මිශ්‍රණ කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සංසුද්ධ ද්‍රව්‍ය මූල ද්‍රව්‍ය සහ සංයෝග කියලා බෙදන්න පුළුවන්. ඒ වගේම තමයි මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ කියලා බෙදන්න පුළුවන්. භෞතික ස්වභාවය අනුව පදාර්ථය බෙදෙනකොට ඝන ද්‍රව වායු කියලා ඒ අවස්ථා තුනට අපිට බෙදා ගන්න පුළුවන්. ඒක ඔය ටික මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ ගත්තොත් මම මෙතන කිව්වා ඔයගලන්ට පරමාණු සහ පදාර්ථය අතර වෙනස පැහැදිලි කරනවා කියලා. බලමු අපි වෙනස මොකද්ද කියලා. පදාර්ථය කියන්නේ ළමයි හැදිලා තියෙන පරමාණු වලින්. පදාර්ථය හැදිලා තියෙන පරමාණු වලින්. උදාහරණයක් විදිහට ගන්නකො ඔයගොල්ලෝ අතේ තියෙන පෑනක් කියලා. ඒතර පෑන හැදිලා තියෙන පොලිතීන් ප්ලාස්ටික් වලින් කියන්නේ. ඒතර ඒකේ තියෙන කාබන් සහ හයිඩ්‍රජන් කියන පරමාණු. හරි. ඒතර පෑන අතර අල්ලන්න පුළුවන් නේ. ඒතර පෑන පදාර්ථයක්. ඒතර පෑන හැදිලා තියෙනවා කාබන් සහ හයිඩ්‍රජන් වලින්. අතර අල්ලන්න පුළුවන්. ඒතර අතර අල්ලන්න පුළුවන් ඉන්න පදාර්ථයක් කියනවා. මේක හැදිලා තියෙන කාබන් සහ හයිඩ්‍රජන් පරමාණු වලින්. සමහර පදාර්ථයන් පරමාණු එකකට වඩා වැඩි ගණනකින් හැදිලා තියෙනවා. හරි. මේක දෙවෙනි කරුණ කියන්නේ සමහර පදාර්ථයන් පරමාණු එකකට වඩා වැඩි ගණනකින් හැදිලා තියෙනවා. මේ කියන්නේ තමයි අනිවාර්යෙන් පදාර්ථය අතර අල්ලන්න පුළුවන් නම් පරමාණු එකකට වඩා වැඩි ගණනක් තියෙනද? පරමාණුවක් කියන්නේ ඉතා කුඩා මේ කුඩාම අංශුවක්. ඒ කියන්නේ කුඩාම ඒකකයක් තමයි පරමාණුව කියන්නේ. එතකොට ඒ වගේ මිලියන ගණනක් විතර තමයි පදාර්ථයක් සාමාන්‍යයෙන් අපිට අතින් අල්ලන්න පුළුවන් එකක් හැදෙන්නේ. ඒතර අනිවාර්යෙන් පරමාණු එකකට වඩා වැඩි ගණනකින් තමයි පදාර්ථයෙන් හැදිලා තියෙන්නේ. ඒ වගේම තමයි සමහර පදාර්ථයන් තියෙනවා දැන් ගොඩක් වෙලාවට පදාර්ථය හැදිලා තියෙන්නේ කවලම් වෙලා. පරමාණු කවලම් වෙලා. මම පෑන ගැන උදාහරණයක් ගත්තොත් කාබන් සහ හයිඩ්‍රජන් කවලම් වෙලා තමයි. හැබැයි සමහර පදාර්ථයන් තියෙනවා එක පරමාණු වර්ගයකින් විතරයි හැදිලා තියෙන්නේ.
උදාහරණයක් විතර ගත්තොත් එහෙම අඟුරු අඟුරු වලින් දෙකෙන් සම්පූර්ණයෙන් කාබන් පරමාණුවෙන් විතරයි. ඒතර කාබන් පරමාණුවෙන් විතරක් ඇදලා තියෙන අඟුරු වලට අපි මූලද්‍රව්‍ය කියලා විශේෂ නමක් දෙනවා. අඟුරු කියන්නේ පදාර්ථයක්ම තමයි. හැබැයි අපි ඒකට මූලද්‍රව්‍ය කියන්නේ එකම ජාතිය පරමාණුවකින් හැදලා තියෙන අඟුරු. ඕක තමයි ළමයි. මූලද්‍රව්‍ය පරමාණු පදාර්ථයේ ඔය තුන පැහැදිලි කරගන්න පුළුවන් මෙන්න මේ පපාකයේ ඛණ්ඩ තුන මගින්. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. අපි ඊළඟට යන් ඊට පස්සේ කතා කරන්න පරමාණුවේ ව්‍යුහය ගැන. පරමාණුවේ ව්‍යුහය ගැන කතා කරද්දී ළමයි අපි ඉවනේ පරමාණු ව්‍යුහය ගැන කතා කරද්දී පරමාණු ආකෘති ගැන කතා කරනවා කියලා. ඒතර පරමාණු ආකෘති වල අපි දැන්ට පිළිගන්න ආකෘතිය තමයි ග්‍රහ ආකෘතිය කියන එක. ග්‍රහ ආකෘති විභාගයෙන් මේ ඔයගොල්ලන්ට තියෙන රදර්හොඩ් කියන විද්‍යාඥයා. ඒතකොට මෙතෙන්දී ග්‍රහ ආකෘති අපි පැහැදිලි කරගෙන යනකොට අපි මුලින්ම පටන් ගන්නවා මේ කිසි දෙයක් නැහැ. මේ මුකුත් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මම මේ ලෝකේ පටන් ගන්න තැන ගැන කතා කරන්නේ. එතකොට විශ්වය පටන් ගත්තේ තැන ගැන කිසිම පදාර්ථයක් නැති ශක්තියක් විතරක් තිබ්බ මොකක් හරි තැනක් තිබ්බා. හරි මොකක් හරි දෙයක් තිබ්බා. ඒක නේ ගොඩාක් ශක්තිය ගොනු වෙලා තිබ්බා. හැබැයි පදාර්ථයක් තිබ්බේ නැහැ. ඒතර පදාර්ථයේ පැත්තෙන් ගත්තොත් අපි හිතනවා මෙතන පදාර්ථයක් නැහැ. නැත්තම් බිඳුව කියලා. ඒතර මේක පිපිරීම නිසා මේ ශක්තිය පිපිරීම නිසා ඇති වෙන පදාර්ථය. ඇති වෙන පදාර්ථය තමයි ධනාංශුවක් සහ ඍණාංශුවක් ඇති වෙනවා. ඒතර මෙතන හැදෙන ධනාංශුව තමයි අපි ප්‍රෝටෝනිය කියලා හඳුන්වන්නේ. ඍණාංශුව තමයි ඉලෙක්ට්‍රෝන කියලා හඳුන්වන්නේ. ඒතකොට ළමයි දැන් මේක ගත්තාම ධන සහ ඍණ ධන එකයි ඍණ එකයි කියන අන්තිම ආරි බිඳුවයිනේ. ආයි බිඳුවයි. මේක බිඳුව තාවකාලිකව වෙන් වෙලා තියෙන ධන එක සහ ඍණ එක විදිහට. ඒතකොට මේ පරමාණු හැදෙන්න පළවෙනි ආරම්භය වෙන්නේ මෙන්න මේක. තාවකාලික වෙන්වීම. මේ දෙක ආයි එකතු කරන මොකද වෙන්නේ? ආයි ශක්ති බල පතලා මේක නැති වෙලා යනවා. මෙහෙම වෙන් වුණාට හරියන්නේ නැහැ. දැන් මේක පවතිනත් ඕනේ. දැන් මේ දෙක ආයි එකතු වුණොත් දැන් ජාති දෙකේ ආරෝපණ දෙකක් ධනයි ඍණයි කියන ආරෝපණ වර්ග දෙකක්. විරුද්ධ ආරෝපණ ඔයගොල්ලෝ දන්නවා ආකර්ෂණය වෙනවා. ඒතර මේ දෙක ආකර්ෂණය වුණොත් එහම ආයි බිඳුව වලට පත් වෙනවා. එහෙනම් මේක මෙහෙම නැති කරගන්න මේක ස්වභාවිකවම මොකද උනේ? පුපුරන වෙලාගෙන ධනාංශුව මැද්දට හිටලා ඍණාංශුව රටේ කරගෙන පටන් ගත්තා. ඔන්න පරමාණුව බිහි වුණා. එහෙම බිහි වෙච්ච පළවෙනි පරමාණුව තමයි හයිඩ්‍රජන් පරමාණුව. මේ ඔයගොල්ලන් පේන්නේ හයිඩ්‍රජන් පරමාණුව මැද ප්‍රෝටෝනියක් තියෙනවා. වටේ ඉලෙක්ට්‍රෝන කැරගෙන. ඒතර කැරගෙන හිඳ ඉලෙක්ට්‍රෝනෙට බෑ ප්‍රෝටෝනිය විතර ආකර්ෂණය වෙන්න. ප්‍රෝටෝනෙටත් බෑ ඉලෙක්ට්‍රෝන තමයි විතර ඇදලා ගන්න. මොකද එයා වටේ කැරගෙන හිඳ. ඒ හිඳ ඔන්න පළවෙනි පරමාණුව බිහි වුණා හයිඩ්‍රජන් පරමාණුව. මේ තියෙන ඉලෙක්ට්‍රෝනේ මේ තියෙනවා ප්‍රෝටෝන. මේ තියෙන හයිඩ්‍රජන් පරමාණුව ඇත්තටම ඉලෙක්ට්‍රෝනේ ගමන් කරන ආකාරයේ ද්විමාන රූපයකින්. මේක ත්‍රිමාන රූපයක් නෙමෙයි ළමයි. මේක ද්විමාන රූප පුන්න විදිහ තමයි. මැද තියෙනවා නියෂ්ටිය. නියෂ්ටියේ තියෙනවා ප්‍රෝටෝනියක් විතරයි. තනි ප්‍රෝටෝනියක් විතරයි තියෙන්නේ. ඒතකොට හයිඩ්‍රජන් වල නියුට්‍රෝන නැහැ ළමයි. හයිඩ්‍රජන් වල සමස්ථානික වල නියුට්‍රෝන තියෙනවා. මම ඒක ඉස්සරහ කතා කරනවා. හැබැයි හයිඩ්‍රජන් සාමාන්‍ය පරමාණුව ගත්තොත් ඒකේ මැද නියුට්‍රෝන නැහැ. හයිඩ්‍රජන් වල මැද තියෙන්නේ ප්‍රෝටෝන නියෂ්ටියක් විතරයි. එක ප්‍රෝටෝනයක් තියෙන්නේ. වටේ කරගෙන ඉලෙක්ට්‍රෝනයක්. අපි ඊට පස්සේ ගත්තොත් එහෙම ওই වගේ දෙකක් එකතුලා හැදෙනවා හීලියම්. හයිඩ්‍රජන් දෙකක් එකතුලා හැදෙනවා හීලියම්. හීලියම් වල තියෙනවා ප්‍රෝටෝන දෙකක් නේද? ප්‍රෝටෝන දෙකක් තියෙනවා. ඔය කොළ පාට රතු පාට වගේ තියෙන්නේ අපි ප්‍රෝටෝන කියමුකෝ. ඒක තව දෙකක් අපි තියෙනවා ඔයගලන් පේනවා කොළ පාට දෙකක් නේද? ඒ මොනවාද? අපි ඒක ගැන කතා කරමු. වටේ කරගෙන ඉන්න ඉලෙක්ට්‍රෝන දෙකක්. ඒතර හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වුණොත් එහෙම එතන තියෙනවා ප්‍රෝටෝන දෙකක් සහ ඉලෙක්ට්‍රෝන දෙකක්. මොකද එක හයිඩ්‍රජන් පරමාණුවකට එක ප්‍රෝටෝනයක් එක ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒතකොට මේ දෙකක් එකතු වෙනකොට දෙක දෙක එනවා. ඉලෙක්ට්‍රෝන දෙකයි ප්‍රෝටෝන දෙකයි. ඒතකොට මැද තියෙන ප්‍රෝටෝන දෙක එකට තියෙන විදිහක් නෑ ළමයි. එකට ගොනු වෙලා තියෙන විදිහක් නෑ ප්‍රෝටෝන දෙක. ඇයි? ප්‍රෝටෝන කියන්නේ සමජාති ආරෝපණනේ දෙකම ධන. ප්‍රෝටෝන ධන දෙකක් එක ළඟ තියෙන විදිහක් නෑ. ඒතර මේ දෙක ඈත් වෙනවා. මේක ඈත් වෙන එක නවත්ත ගන්න තව අංශුවක් තියෙනවා. ඒ තමයි නියුට්‍රෝනය කියන අංශුව. ඒතර ඒක තමයි මෙතන ඕගොල්ලන්ට පේන්න තියෙන ඔන්න නියුට්‍රෝනය කියන අංශුව පටන් ගත්තේ හීලියම් වලින්. හයිඩ්‍රජන් වල නියුට්‍රෝනයක අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. හීලියම් වලින් තමයි නියුට්‍රෝනය පටන් ගත්තේ. ඒකට හේතුව තමයි එක ජාතිය ආරෝපණ දෙකක් එක ළඟ තියෙන්න බෑ. ඒක නවත්තන්න නියුට්‍රෝනය මගින් තමයි ඒ ක්‍රියාවලිය නවත්තන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. ඒතර ඔහොම තමයි ළමයි නියෂ්ටිය හැදුනේ සහ මේ වෙන රදර්ෆෝඩ් කියන විද්‍යාඥයා නියුට්‍රෝන සහ ප්‍රෝටෝන එකතු වෙලා මේ නියෂ්ටිය හැදලා තියෙනවා කියලා පැහැදිලි කළේ ඔන්න මේ හේතුව නිසා. ඊට පස්සේ ගත්තොත් එහෙම ඔය තියෙන ලිතියම් මෙතන L විතරක් නෙමෙයි ළමයි ඉන්නෝනේ LI කියලා ඉන්නෝනේ. ඒකට මම මේක ඉන්ටර්නෙට් එකෙන් ගන්නකොට L විදිහට තමයි තිබ්බේ. මෙතන LI ලිතියම් ඉන්නෝනේ LI සංකේතය. කැපිටල් L සිංගල් I. ඒකට මේකෙත් බලන්න ඉලෙක්ට්‍රෝන තුනක් හැරගෙනවා. ඉලෙක්ට්‍රෝන තුනක් වටේ හැරගෙනවා. මැද ප්‍රෝටෝන තුනකුයි නියුට්‍රෝන තුනකුයි කියන්නේ. හරිද? ඒක ඔය විදිහට නියුට්‍රෝන ගන්නම් සාමාන්‍යයෙන් එක එක අගයන් විදිහට වෙනස් වෙනවා. හැබැයි අපිට මතක තියාගන්න පුළුවන් ප්‍රෝටෝන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්නට අනිවාර්යෙන් සමානයි. මේ විදිහට පරමාණු ව්‍යුහය ගැන අපිට අනිත් පරමාණු හැම එකටම ලියන්න පුළුවන්. මම ඉදිරියේදී ඔයගලන්ට ඒව ගැන විස්තර කියනවා. ඒ නම් දැනට මේක පැහැදිලි කිරීමක් විදිහට
මතක තියාගන්න මේ මේක ගැන අවබෝධයක් ගන්න. ඊට පස්සේ ගත්තොත් එහෙම අපිට කතා කරන්න තියෙනවා මේ නීස්බෝ විද්‍යාඥය නැත්නම් අපි එනිස්ටි ගැන කතා කරලා ඉතින් නීස්බෝ විද්‍යාඥයාගේ මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන ආකාරය ගැන කතා කළා. ඒකෝර KLM එක කියලා කවචය වලට මම කිව්වා ඉලෙක්ට්‍රෝන පැටිලා තියෙනවා සහ මේ ඉලෙක්ට්‍රෝන KLM එක කවචය කොහොමද ගමන් කරන්නේ කියලා අපි දැන් බලමු. ඒතර මේ තියෙන ළමයි K කවචය. මේ මැද පළවෙනි කවචය K. ඊට පස්සේ මේ තියෙන්නේ L කවචය. මේ තියෙන්නේ M කවචය. මේ තියෙන්නේ N කවචය. ඒකෝර ওই විදිහට තමයි වටේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන පාරවල් ටික තියෙන්නේ. හරි. ඒවල ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන්න පුළුවන්. මේ K කියන කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකයි ගමන් කරන්නේ. ඒක පොඩි කවචයක් නේද? පොඩි කවචය ඇතුලේ ඉලෙක්ට්‍රෝන හා විකර්ෂණය වෙන්න මේ බලන chance එක වැඩි. අඩු ඉලෙක්ට්‍රෝන ගන්න තමයි පොඩිම කවචය තියෙන්න පුළුවන්. ඒකින්ද ඉලෙක්ට්‍රෝන දෙකයි. ඊට පස්සේ කේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න පුළුවන්. අපි ඉගෙන ගන්නකොට අපි ඒක ඉගෙන ගන්න ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන එකක්. නැත්නම් සාමාන්‍යයෙන් 18 තියෙන්න පුළුවන්. ඊට පස්සේ ගත්තොත් M කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන්න පුළුවන්. ඒ වගේම N කවචයේ අපි ඉගෙන ගන්න කැල්සියම් වලට විතරයි. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. නැත්තම් සාමාන්‍යයෙන් උඩ පේන විදිහට ඕගලන්ට කේවල ඉලෙක්ට්‍රෝන 2යි L වල ඉලෙක්ට්‍රෝන 8යි M වල ඉලෙක්ට්‍රෝන 18යි සහ N වල ඉලෙක්ට්‍රෝන 32ක් තියෙන්න පුළුවන්. මේක ගැන කතා කරද්දී ඕගලන්ට A level වලදී තමයි උසස් පෙළදී තමයි මේක ගැන කතා කරන්නේ. ඊට පස්සේ ගත්තොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකක්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ ළමයි මේ එක්ක කවච වලට අදාළව ඉලෙක්ට්‍රෝන වල පැතිරීම බියව දක්වන. අපි ගත්තොත් එහෙම දැන් හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් කේවල එක ඉලෙක්ට්‍රෝනයක් විතරයි හයිඩ්‍රජන් වල තියෙන්නේ. මම මේක ඕගලන්ට පෙන්නුවා. කේවල ඉලෙක්ට්‍රෝන. ඒතකොට අපි කේවල ඉලෙක්ට්‍රෝන විතරයි කියන්නේ. එකයි කියලා කියන්නේ. ඒතකොට හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එකයි. මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දීවොත් මැග්නීසියම් වල තියෙනවා ඉලෙක්ට්‍රෝන 12ක්. හරි. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ක්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්. ඒතකොට ඉලෙක්ට්‍රෝන 12ක් තියෙනවා. 12 වෙනි එක තමයි මැග්නීසියම් කියන්නේ. ඒතකොට එතන ඉලෙක්ට්‍රෝන 12 එන්නේ කේවල 2යි, L වල 8යි, එතන 8යි 2යි 10යි, L වල තිබුණා උඩින් 8යි. ඊට පස්සේ ඊළඟ කවචේ තමයි ඉතුරු ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්නේ. ඒ කියන්නේ M කවචය. ඒතකොට KLM කවච වල 2 8 2 විදිහට තමයි ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ. ඒතකොට අපි ඒක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා කියන්නේ. මේ තියෙන අර වගේම ලිතියම්, මැග්නීසියම් ඒවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය බලමු. ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් තමයි ඇතුලේ කවචේ 2යි කරකෙන්නේ. පේනවා. ඇතුලේ මේකේ 2යි කරකෙන්නේ. පිටේ එකේ 1යි. ඒතකොට ලිතියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි කියတဲ့ 2යි 1 කියලා. ඊට පස්සේ මැග්නීසියම් වල ඕගලන්ට පේනවද? ඇතුළු මේකේ දෙකක් කරගෙනවා. ඊට පස්සේ කී අටක් කරගෙනවා. ඊට පස්සේ කී අයි දෙකක් කරගෙනවා. එතකොට ඒකේ වින්‍යාසය 2යි 8යි 2යි. මම මෙතන පල්ලෙහා කිව්වා මැග්නීසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඇලියම් වල ඇලුමිනියම් වල බලන්න. ඇලුමිනියම් වල ඇතුළු මේකේ දෙකක් කරගෙනවා. ඊළඟ එකේ අටක් කරගෙනවා. ඊළඟ එකේ තුනක් කරගෙනවා. එතකොට ඒ හීට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්නේ 2යි 8යි 3. හරිද? ඊට පස්සේ අපි ගමු ආවර්තිතා වගුව ගත්තොත් ආවර්තිතා වගුවේ මම කිව්වා ආවර්තිතා වගුවේ මේ ආවර්ත වලට සහ කාණ්ඩ වලට මේ මූලද්‍රව්‍ය දාලා තියෙන්නේ ඇයි කියලා කතා කරනවා කියලා. දැන් මේ තියෙන ආවර්ත වගුව. ඉතින් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන අන්තිම කවචය. ඒ කියන්නේ පිටම තියෙන කවචය අපි කියනවා සංයුජතා කවචය කියලා. හරිද? එතකොට ඒ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියන එකෙන් අපි කියනවා ඒක මොන කාණ්ඩයට අයිති වෙන්නේ කියලා. නැත්නම් ඒ ඉලෙක්ට්‍රෝන පිරමීම් පවතින කවචය. දැන් K කවචය නම් දැන් ඉලෙක්ට්‍රෝන පිරමීම් පවතින. L කවචය නම් දැන් ඉලෙක්ට්‍රෝන පිරමීම් පවතින. ඒ වගේ මොන කවචයක දැන් අන්තිමට ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. අන්නේ කියන කවචයනුව තමයි ආවර්ත වල බෙදන්නේ. අපි බලමු කොහොම මේක කළ තින්නේ කියලා. මෙතන ඉලෙක්ට්‍රෝන පිරමීම් පවතින කවචයනුව ආවර්තයට අංකය ලැබී. හරි. ඒ කියන්නේ K කවචය නම් ඉලෙක්ට්‍රෝන තියෙන අවදාන පළවෙනි ආවර්තය. දැන් ඉලෙක්ට්‍රෝන තියෙන L කවචය නම් අපි අවදාන දෙවෙනි ආවර්තය. දැන් ඉලෙක්ට්‍රෝන තියෙන අන්තිම ඉලෙක්ට්‍රෝන තියෙන M කවචය නම් අපි අවදාන්නේ තුන්වෙනි ආවර්තයට. එහෙමත් නැත්නම් එයාට ඉලෙක්ට්‍රෝන N වල නම් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ඒක දාන්නේ අපි හතරවෙනි ආවර්තය. ඒක මේ තියෙන ආවර්ත ටික. ඒකට පළවෙනි ආවර්තයට අයිති වෙන්නේ හයිඩ්‍රජන් සහ හීලියම්. දෙවෙනි ආවර්තයට අයිති වෙන්නේ ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලූරින් කියන ටික. තුන්වෙනි ආවර්තයට අයිති වෙන්නේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගම් කියන ටික. අන්තිම ආවර්තය නැත්නම් හතරවෙනි ආවර්තයට අයිති වෙන්නේ පොටෑසියම් සහ කැල්සියම් කියන මූලද්‍රව්‍ය ටික. ඊට පස්සේ ගත්තොත් අපි කියමු දැන් අපි කිව්වේ ආවර්ත වලට බෙදෙනවා කාණ්ඩ වලට බෙදෙන හැටි. කාණ්ඩ වලට බෙදෙන හැටි තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඒ තමයි අර සංවිතා කවචය ඇති ඉලෙක්ට්‍රෝන ගණන. මේ ඕගලන් පෙන්නන දින සම්පූර්ණ පරමාණු 20ම අර ඉලෙක්ට්‍රෝන ඇඳලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අනුව. එතකොට මේ කවච වල වෙන වෙන ඉලෙක්ට්‍රෝන දාලා ඔතන පේනවද ඕගලන්ට? සෝඩියම් වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එකයි තියෙන්නේ. මම ඊතන පෙන්නනද? ඒ ඉලෙක්ට්‍රෝන විතරයි අන්තිම කවචයේ තියෙන්නේ. අන්තිම කවචය කියන්නේ කීවෙනි කවචයද? තුන්වෙනි කවචය. සෝඩියම් වල කවච තුනක් තියෙනවා. එතකොට තුන්වෙනි කවචය නම් එයා වෙන්න ඕනේ මොන ආවර්තයද? තුන්වෙනි ආවර්තයද? මොන රවුන් තුනක් තියෙනවා එකින්ද යා තුන්වෙනි ආවර්තය. ඒ කියන්නේ M කියන ආවර්තය. උඩ ඕගලන් බලුවාම පේනවා M වලට කෙලින් තමයි සෝඩියම් තියෙන්නේ.
සංයුතා ඉලෙක් සංයුතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගන්න අනුදාම කාණ්ඩ වලට දා තියෙන කාණ්ඩ කියන ළමයි පළවෙනියෙදි පේන්නේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් කියන කාණ්ඩයක් මම ඒක පෙන්වන්නම් කාණ්ඩයි ආවර්තයි කොහොමද අපි නම් කරගන්නේ කියලා හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් කියන එක කාණ්ඩයක් ඒතර ඒ හැම එකකින් බලන්න හයිඩ්‍රජන් වල තියෙන එක ඉලෙක්ට්‍රෝන හරි ලිතියම් වල තියෙන්නේ එලියම කවචයේ එක ඉලෙක්ට්‍රෝනය සෝඩියම් වල තියෙන්නේ එලියම කවචයේ එක ඉලෙක්ට්‍රෝනය පොටෑසියම් වල අන්තිමම කවචයේ තියෙන එක ඉලෙක්ට්‍රෝනය ඒකින්ද ඒගොල්ලෝ දාන්නේ පළවෙනි ආවර්තයේ මේ පළවෙනි කාණ්ඩෙට ඒ කියන්නේ එක පේතියට දාන ඊට පස්සේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ගත්තොත් ඒගොල්ලන්ව දාලා තියෙන දෙවෙනි කාණ්ඩෙ ඒ කියන්නේ බෙරිලියම් වල ඉලෙක්ට්‍රෝන අන්තිම කවචයේ දෙකක් තියෙනවා මැග්නීසියම් වල අන්තිම කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කැල්සියම් වල අන්තිම කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා ඒක ඒගොල්ලෝ වැටෙන්නේ දෙවෙනි කාණ්ඩෙට පළවෙනි කාණ්ඩේ හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් තුන්වෙනි කාණ්ඩේ බා බෝරෝන් ඇල්මිනියම් තියෙනවා බෝරෝන් ඇල්මිනියම් ගත්තොත් බෝරෝන් වල පිටම කවචයේ ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා ඇලුමිනියම් වල පිටම කවචයේ ඉලෙක්ට්‍රෝන තුනක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ බලන්න තුන්වෙනි එක. ඔය වගේ 3 4 5 6 ඔය වගේ දිගටම යනවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඔතන වෙනස් වෙන එකකට තියෙන හීලියම් විතරයි. හීලියම් දාලා තියෙන ළමයි අන්තිම කවචයේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන කාණ්ඩේ. නැත්නම් උච්ච වායු කාණ්ඩේට තමයි දාලා තියෙන්නේ. ඒකට හේතුව තමයි හීලියම් කියන්නේ උච්ච වායු විතර හැසිරෙන හින්දා තමයි ඒකට දාලා තියෙන්නේ. නැත්නම් පිටම තියෙන ඉලෙක්ට්‍රෝන ගානන්න නෙමෙයි හීලියම් දාලා තියෙන්නේ. ඒතර හීලියම් විතරක් ඔතන වෙනස් වෙනවා. අනිත් හැම පරමාණුටම මම මේ කියලා තියෙන කතාව අදාළ වෙනවා. मैग्नीशियम मैग्नीशियम वाले बल मैग्नीशियम तीन को मैग्नीशियम तीन आप बलम को एक आवारते मेके राउंड किया तीन बल राउंड किया तीन तुनक तीन तुंग आवारते तीन हरिद एक एम बल हर के एल एम के लिए तमाय मैग्नीशियम तीन एक हरिद ඊට පස්සේ බලමු මෙයා කොයි කාණ්ඩෙට එන්නවද කොයි කාණ්ඩෙට එන්න ඕනි කියලා බලන්නේ අන්තිමම රවුමේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා බලන්න අන්තිමම රවුමේ කැරගෙන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා ඒතොර ඒ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන කියන්නේ මෙයා වැටෙන්නේ දෙවෙනි කාණ්ඩෙට ඒ කියන්නේ මෙයා එන්නේ බෙරිලියම් ගාවට බෙරිලියම් කියන කාණ්ඩෙට ඒතොර ඒ කියන්නේ දෙවෙනි කියන්නේ ඒතොර හරි ඒතොර බෙරිලියම් ටයටින් තමයි මැග්නීසියම් තියෙන්නේ ඒතොර එයා දෙවෙනි කාණ්ඩේ තුන්වෙනි ආවර්තේ ඔහොම තමයි අපි ආවර්ත සහ කාණ්ඩවල මේ මුළුතැවිලි දාලා තියෙන්නේ මේ තියෙන මුලින්ම අපි කාණ්ඩ ගැන බලමු මේ අතර මේ ඉතලේ පෙන්වලා තියෙන අතර අපි ගන්නේ කාණ්ඩයක් කියලා. ඒතර හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම් කියන්නේ පළවෙනි කාණ්ඩය. බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් පල්ලයට දෙවෙනි කාණ්ඩය. හරි අපි බලමු කොහොමද මේ කාණ්ඩ නම් කරලා තියෙන්නේ කියලා. ඔන්න පළවෙනි කාණ්ඩය කියලා තියෙනවා හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් පොටෑසියම්. මේවා අපි නම් කරන්නේ ළමයි රෝමී ලක්කම් වලින්. ඒතකොට දෙවෙනි කාණ්ඩය රෝමී ලක්කම් දෙක බෙරිලියම් මැග්නීසියම් කැල්සියම්. ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩය රෝමී ලක්කම් තුන බෝරෝන් සහ ඇලුමිනියම් තමයි ඇයිති වෙන්නේ. ඊට පස්සේ හතරවෙනි කාණ්ඩය ගත්තොත් හතරවෙනි කාණ්ඩය කාබන් සිලිකන් අයිති වෙනවා පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් අයිති වෙනවා ඒ වගේම තමයි හයවෙනි කාණ්ඩේට ඔක්සිජන් සල්ෆර් අයිති වෙනවා හත්වෙනි කාණ්ඩේට ක්ලෝරින් සහ ක්ලෝරින් අයිති වෙනවා ඊට පස්සේ අටවෙනි කාණ්ඩේ නැත්නම් බිංදුවෙනි කාණ්ඩේට හීලියම් නියෝන් ආගන් කියන මූලද්‍රව්‍ය ටික අයිති වෙනවා ඊට පස්සේ අපි බලමු කොහොමද මේවා ආවර්ත වලට බෙදන්නේ කියලා. එතන මේ තියෙන්නේ ආවර්ත වල බෙදෙන අපි ආවර්ත ගත්තොත් එහෙනම් දැන් උතන පෙන්වලා තියෙන සෝඩියම් මැග්නීසියම් ඇලුමිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් කියන පිළිවෙලට තමයි ආවර්තයක් යන්නේ. හරි මේ පැත්තට කියලා දකුණු පැත්තට. ඊට පස්සේ අපි ගත්තොත් එහෙනම් දැන් පළවෙනි ආවර්තය බලන හයිඩ්‍රජන් ගාව මම පැත්තෙන් පෙන්නවා පළවෙනි ආවර්තය ඒතර හයිඩ්‍රජන් සහ හීලියම් තමයි පළවෙනි ආවර්තයට අයිති වෙන්නේ. ඒතර පළවෙනි ආවර්තයට අයිති වෙන්නේ හේතුව මම කිව්වා අර කවච ගානේ. එක කවචයයි නම් තියෙන්නේ K කවචේ විතරක් නම් එයා පළවෙනි ආවර්තය. ඊට පස්සේ බලන ළමයි දෙවෙනි ආවර්තය කොහොමද උනේ කියලා. අංක දෙක ආපු තැන බලන්න ලිතියම් බෙරිලියම් පූරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ක්ලෝරින් නියෝන් කියන පරමාණු ටික තියෙනවා මේ හැම එකකින් තියෙන කවච දෙකක් K සහ L කියන කවච දෙක. ඒක අපේ අර ඉලෙක්ට්‍රෝන පිරමින් පවතිනවා කියලා කිව්වේ බලන්න ලිතියම් පටන් අරන් තියෙන්නේ L කවචයේ පළවෙනි එක ඉලෙක්ට්‍රෝනෙකින්. කියන්නේ අන්තිම කෙළවරේ තියෙන කවචයේ එක ඉලෙක්ට්‍රෝනෙයි තියෙන එක තිතයි තියෙන බලන්න නියෝන් වලට යනකොට අර දකුණු පැත්තේ කෙළවරේකට යනකොට ඒක ඉලෙක්ට්‍රෝන ඔක්කොම පිරලා තියෙනවානේ. ඒකට ඔන්න ඉලෙක්ට්‍රෝන පිරමින් පවතින ඇත්තම දෙවෙනි කවචය. ඒකයි අපි එහෙම කිව්වේ. හරි. අපිට ගත්ත හැකි කවච දෙකක් තියෙනවා නම් එයා දෙවෙනි ආවර්තය. කවච තුනක් තියෙනවා නම් සෝඩියම් මැග්නීසියම් ඇල්මිනියම් සිලිකන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගන් වගේ ඒගොල්ලෝ තුන්වෙනි ආවර්තය. කවච හතරක් තියෙනවා නම් පොටෑසියම් සහ කැල්සියම් වගේ ඒගොල්ලෝ හතරවෙනි ආවර්තය. ඔහොම තමයි ආවර්ත සහ කාණ්ඩ අපි හොයාගන්නේ ආපත්‍යතාව වගේ. ඊට පස්සේ ළමයි අපි ගන්නවා පරමාණු වල සංකේත නිවැරදිව කොහොමද පෙන්වන්නේ කියලා. පරමාණු සංකේත ඒක අපි අර කතා කරනවා පරමාණු ක්‍රමාංකයේ සහ ස්කන්ධ ක්‍රමාංකයේ කොහොමද අපි ඒවා හරියට නම් කරන්නේ කියලා. මේක අපි කතා කළා 9 වසරෙදී. හරි 9 වසරෙදී අපි කතා කළා. ආයි අපි ඒක මතක් කරගමු. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කතා කරමු. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ළමයි මේ පරමාණුක නියෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනේ සහ නියුට්‍රෝන ගණනේ එකතු වීම. පරමාණු ස්කන්ධය ගන්න නම් ඒ පරමාණුවේ තියෙන හැම දෙයකම ස්කන්ධය ගන්න එක.
ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ගන්න ඕන ප්‍රෝටෝන වල ස්කන්ධය ගන්න ඕන න්‍යූට්‍රෝන වල ස්කන්ධය ගන්න ඕන එතකොට ඔය තුනේම ස්කන්ධය තමයි ඇත්ත මේක ස්කන්ධ ක්‍රමාංකය විදිහට ගන්න යාර හැබැයි මෙතන ප්‍රශ්නයක් තියෙනවා අපි ඇයි ඉලෙක්ට්‍රෝන වල ගන්නේ නැතුව ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන වල මේ සහ න්‍යූට්‍රෝන වල ස්කන්ධ විතරක් ගන්න කියලා ස්කන්ධ ඒකක ඇත්තන අපි ගන්න එතන එතකොට ඒකට ඒ ගන්න හේතුව තමයි ප්‍රෝටෝනේ සහ න්‍යූට්‍රෝනේ ගත්තාම ඒ දෙන්න ප්‍රමාණයෙන් එක සමානයි ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන ප්‍රමාණය එක සමානයි නමුත් ඉලෙක්ට්‍රෝනේ කියන්නේ ප්‍රෝටෝනේ සහ න්‍යූට්‍රෝනේ වගේ 1840න් පංගුවක් ඒ කියන්නේ ළමයි ප්‍රෝටෝනේ ගත්ත ප්‍රෝටෝනේ කඩනවා කියලා හිතන්නකෝ 1840කට කැලී 1840ට කුඩු කරන ප්‍රෝටෝනේ ඒ කුඩු කරාම හම්බ වෙන ඉතා කුඩා අංශුව තියෙනවනේ අන්න ඒ සයිස් තමයි ඉලෙක්ට්‍රෝනේ ප්‍රමාණය ඔක තමයි සරලවම කිව්වොත් ප්‍රෝටෝනේ සහ ඉලෙක්ට්‍රෝනේ නැත්නම් න්‍යූට්‍රෝනේ සහ ඉලෙක්ට්‍රෝනේ අතර තියෙන ප්‍රමාණයේ වෙනස. එතකොට මේ ප්‍රමාණයේ වෙනසකින්ද ඉලෙක්ට්‍රෝනේ ස්කන්ධේ නොගිනිය හැකි තරම් කුඩා කියලා තමයි ගන්නෙ ප්‍රෝටෝනේ සහ න්‍යූට්‍රෝනේ සරතන කොට. ඒක නිසා ප්‍රෝටෝනේ සහ න්‍යූට්‍රෝනේ ස්කන්ධ විතරක් ස්කන්ධ ප්‍රමාණයකට ගන්නවා. ඉලෙක්ට්‍රෝනේ ස්කන්ධය ස්කන්ධ ප්‍රමාණයකට ගන්නෙ නැහැ. මොකද ඒක එච්චර ලොකු බලපෑමක් කරන්නේ නැති හින්දා. එහෙනම් ස්කන්ධ ප්‍රමාණය ගන්නෙ නියෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සහ න්‍යූට්‍රෝන වල එකතුව. ඒකෝර නියෂ්ටිය තමයි සම්පූර්ණ පරමාණු ස්කන්ධ ක්‍රමාංකයට දායක වන කොටස වෙන්නේ. ඊට පස්සේ ගත්තොත් පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියන්නේ A නියෂ්ටියේ මැද්දේ තියෙන ප්‍රෝටෝන ගණන. නියෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන නැත්තම් ප්‍රෝටෝන ගණන කියලා කියන්නේ. හරි. බලන්න ස්කන්ධ ක්‍රමාංකය කොහොමද අපි ලකුණු කරලා තියෙන්නේ කියලා. ස්කන්ධ ක්‍රමාංකය ලකුණු කරලා තියෙනවා ළමයි මේ දැන් ඔතන x කියලා තියෙන්නේ ඕනෑම මූලද්‍රව්‍යයක්. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම් ඕන එක සංකේතයක් තමයි x කියලා ඔතන දාලා තින්නේ. නැත්නම් x කියලා මූලද්‍රව්‍යයක් නැහැ. එතන A කියලා පෙන්වලා තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංකය තමයි A කියලා පෙන්වලා තියෙන්නේ. Z කියලා පෙන්වලා තියෙන්නේ. යට Z අකුරු රතු පාටින් පෙන්වලා තියෙන්නේ පරමාණු ක්‍රමාංකය. ඒකෝර අපි සංකේතය මූලද්‍රව්‍යයක සංකේතයක් දානකොට යටට Z කියලා ඒ අදාළ තැනට පරමාණු ක්‍රමාංකය දානවා. උඩට ස්කන්ධ ක්‍රමාංකය දානවා. බලන්න ඇලුමිනියම් අරන් අපි මේ උදාහරණ කතා කරමු. ඇලුමිනියම් වල ගත්තොත් එහෙම ඇලුමිනියම් වල තියෙනවා බලන්න ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා. ඉලෙක්ට්‍රෝන ගණන තමයි ප්‍රෝටෝන ගණනට සමාන වෙන්නේ. දැන් අපි මෙතන ප්‍රෝටෝන ගණන් කරන් බලමු. මෙතන ඉලෙක්ට්‍රෝන තියෙනවා 2 8 3. ඒ කියන්නේ 13ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 13ක් කියන්නේ අනිවාර්යෙන් එතන ප්‍රෝටෝන 13ක් තියෙනවා. ඒතකොට ඕනෑම පරමාණුක ඉලෙක්ට්‍රෝන ගණන ප්‍රෝටෝන ගණනට සමාන එක අයනයක් නෙමෙයි නම්. එතකොට පරමාණු ක්‍රමාංකය අපි ගන්න එතකොට 13යි කියලා. ඊට පස්සේ ඇලුමිනියම් වල ස්කන්ධ ක්‍රමාංකය ගත්තොත් ස්කන්ධ ක්‍රමාංකයට අනිවාර්යෙන් න්‍යූට්‍රෝන ගණන දැනගෙන ඉන්න ඕනේ. මෙතන ළමයි න්‍යූට්‍රෝන ගණන 14යි ප්‍රෝටෝන ගණන 13යි. එහෙම තමයි එන්නේ. එතකොට න්‍යූට්‍රෝන ගණන 14යි ප්‍රෝටෝන ගණන 13යි. එතකොට එකතු වෙන්නේ 27යි. එකතු 27යි. මේකේ පල්ලෙහා ඉසෙට් කියන තැනට දාන්න ඕනේ. පරමාණු ක්‍රමාංකය කියන්නේ 13. ඊට පස්සේ ඔව් ඔතන පෙන්වලා තියෙන ඒ කියන තැනට දාන්න ඕනේ 27. නැත්නම් ස්කන්ධ ක්‍රමාංකය. එතකොට මේ විදිහට තමයි අපිට පෙන්වන්න පුළුවන් ඇලුමිනියම් වල අපි කොහොමද සංකේතවත් කරන්නේ කියලා. මම හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි ඊළඟ කොටසරයන් ඊළඟ කොටස තමයි ආවර්තක වර්ගයේ දෙකිය හැකි රටා. අර ආවර්තක වර්ගයේ දෙකිය හැකි රටා මම දුන්නා තුනක් තිබ්බා කියලා. එකක් තමයි අයනීකරණ පළවෙනි අයනීකරණ ශක්තිය. ඊට පස්සේ විද්‍යුත් ධ්‍රිනතාවය. අනිත් එක තමයි ලෝහ අලෝහ ලෝහ අලෝහ ගති. එතකොට අපි මෙතන කතා කරන්නේ අද මෙතන කතා කරන්නේ අයනීකරණ පළවෙනි අයනීකරණය සහ විද්‍යුත් ධ්‍රිනතාවය විතරයි ළමයි අපි අද කතා කරන්නේ. අපි ලෝහ අලෝහ ලෝහ අලෝහ වලට වෙනම කෙටි සටහනක් සහිත කොටසක් ඊළඟ සතියේ අපි කියන දිගටම රැඳිලින්. ඒකට තමයි මේ සම්පූර්ණ පාඩම ඉවර කරගන්න පුළුවන් වීඩියෝ තුනකින්. විනාඩි ගණනක වීඩියෝ තුනකින් සම්පූර්ණ මේ පාඩම ආවරණය කරලා දෙන ඕගොල්ලන්ට. ඒක නිසා අනිවාර්යයෙන් රැඳිලින්න. බලමු අවතාවක දෙකේ රටාවල පළවෙනි අයනීකරණ ශක්තිය ගැන. ඒතර පළවෙනි අයනීකරණය කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සර දැනගන්න. පළවෙනි අයනීකරණය කියන්නේ ළමයි ඕනෑම පරමාණුක පිටතම කවචය. අපි ඒකට කියනවා සංයුජතා කවචය කියලා. ඒතර මේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරන්න ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝනයක් ඒ පරමාණුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය අවම ශක්තිය අපි කියනවා පළවෙනි අයනීකරණ ශක්තිය කියලා. එතකොට ළමයි මේ පළවෙනි අයනීකරණ ශක්තිය ජූල් වලින් තමයි මනින්නේ. ඒතර කිලෝ ජූල් වලින් මනින්නේ. අපි මෙතන ගමු සෝඩියම් පරමාණුවේ කොහොමද මේ අයනීකරණය පෙන්වන්නේ කියලා. දැන් ওই සෝඩියම් පරමාණුව කියලා ලියනකොට අපි සෝඩියම් Na කියලා මැද්දෙන් දාගන්නවා. ඊට පස්සේ මේ පරමාණු හඳින්නේ කොහොමද? අපි එක රවුමක් දාගන්න ඕන K කවචය. L M හරි. එතකොට ඔන්න කවච තුනක් දාගත්තා. ඊට පස්සේ ඔන්න පළවෙනි කවචය K, දෙවෙනි කවචය L, ඊළඟ කවචය M. එතකොට K කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. බලමු. එතකොට සෝඩියම් ලියනකොට අපි ලියන්නේ මෙන්න මේ විදිහට. 5
නයිට්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. ඔහොම අපි කී කී තමයි ලියන්න ඕනේ. එතකොට ඔය අපි කියන හැම තැනකම ඒ අදාළ පරමාණුව නියෝජනය වෙනවා. දැන් හිතන්න මම මෙහෙම ලිව්වා කියලා. මෙහෙම තිබිද්දි මං කිව්වා කියන්නේ හයිඩ්‍රජන් කියලා. ඒතර මේ තියෙන හයිඩ්‍රජන් වල පරමාණුවේ ව්‍යුහය. හරිද ළමයි? ඊට පස්සේ ගත්තොත් මේ තියෙන හීලියම් වල පරමාණු ව්‍යුහය. ඇත්තන හීලියම් වල තියෙන කේ කවච දෙකක් විතරයි. ඒතර අපි එහෙම කී කී ලියනකොට අපිට ඕන පරමාණු ලියන්න පුළුවන්. ඒතර අන්න හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්. ඔය තියෙන ලිතියම් වල ව්‍යුහය. ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. දැන් ඔය තියෙන නියොන්. ඒ කියන්නේ 2.8 කියන නියොන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඊට පස්සේ ගත්තොත් එහෙම හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියොන්. ඊට පස්සේ නියොන් වලින් පස්සේ සෝඩියම්. ඔය තියෙන සෝඩියම්. හරි දොර අපි සෝඩියම් වෙනකන් ඔහම කියෝ කියෝ ලිව්වට පස්සේ සෝඩියම් වල වින්‍යාසය එළිය වෙනවා. ඒ ලියනවල මතක තියා ගන්න ඕනේ. ඇතුළු මේ පළවෙනි ඉලෙක්ට්‍රෝන කවචේ ලියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි ඊට පස්සේ 8යි ඊට පස්සේ 8යි ඊට පස්සේ 2යි. ওই පිළිවෙල මතක තියාගෙන ඉන්නවා නම් ওই ටික ලියන්න යනකොට ගන්නට ඕන පරමාණු ලියාගත්තා. ඊට පස්සේ ඔන්න ඉලෙක්ට්‍රෝනේ සෝඩියම් වල සංයුදා කවචයේ තිබි ඉලෙක්ට්‍රෝන ඔන්න අයින් කරනවා. ඔන්න ගලවලා අයින් කරනවා. හරි. එතකොට මෙහෙම ගලවලා අයින් කරනවා දැන් මොකද උනේ? සෝඩියම් වල ඉස්සල තිබ්බා ඉලෙක්ට්‍රෝන කීයක් තිබ්බද ඉස්සෙ සෝඩියම් වල 11ක් තිබ්බා. හරි. දැන් ඔන්න එකක් අයින් කරලා ඉලෙක්ට්‍රෝන 10යි තියෙන්නේ. නමුත් සෝඩියම් වල මැද ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන මේ ප්‍රෝටෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන ගන්න සමානව තියෙනවා. 11ක් තියෙනවා. එතකොට ගලවලා ඉලෙක්ට්‍රෝනයක් ගලවලා අයින් කළා කියලා මැද තියෙන ප්‍රෝටෝනේ මේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. එතකොට වැඩිපුර ධන ආරෝපණය සෝඩියම් වල තියෙනවා. දැන් ඉලෙක්ට්‍රෝනයක් ගැලවිලා ගියාම එයාගේ ඍණ ආරෝපණයක් අයින් වෙනවා. ඍණ ආරෝපණයක් අයින් වුණා කියන්නේ අර ධන ඍණ සම්බන්ධතාවය නැති වෙනවා. ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්න සමාන වෙලා තිබෙලා. ඒක ඉලෙක්ට්‍රෝන ගන්න ප්‍රෝටෝන ගන්න සමාන වෙලා තිබ්බ එකෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් කරලා පස්සේ අන්තිමට ප්‍රෝටෝනයක් වැඩි වෙනවානේ. ඒ කියන්නේ මෙයාගේ ධන ආරෝපණයක් වෙනවා. ඒක තමයි අපි ඔහොම දාන්නේ. එතකොට ඔන්න අපි සමීකරණකින් මේක ලියුවොත් එimhe අපි ලියන්නේ සෝඩියම් ඍණ ඉලෙක්ට්‍රෝන. දැන් සෝඩියම් වලින් සෝඩියම් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වෙනවා. ඍණ ඉලෙක්ට්‍රෝනය සමානයි සෝඩියම් ධනයෙන්. හැබැයි රසායන විද්‍යාවේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඍණ වලින් ගන්නෙ නෑ. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දාන එකතු කිරීම ඔගොල්ලෝ දැකලාදී හැමතිස්සෙම රසායන සමීකරණ වලදී එකතු කිරීම කවදක්වත් අඩු කිරීමක් නෑ. ඒක නිසා මේක එකතු කිරීමක් කරන්න නම් ඔගොල්ලෝ දන්නවා මේක අනිත් පැත්තට අරයි යන්න ඕන කියලා. ඍණ ලකුණු දාන කරන්න අපි අනිත් පැත්තට අරයි යනවා. ඒතකොට මේ විදිහට තමයි පරමාණු ලියන්නේ. සෝඩියම් සමානයි සෝඩියම් ධන අයනය එකතු කිරීම ඉලෙක්ට්‍රෝන. ඒ තමයි අපි ලියන්න ඕනේ සමීකරණ. පළවෙනි අයනීකරණයේ සමීකරණ. හරිම ලේසි ළමයි. එතකොට මෙතන අයනීකරණයේදී මේ අයනීකරණය මේ වෙනස් වෙන හැටි කතා කරන ආවර්තාවකේ කොහොමද අයනීකරණය වෙනස් වෙන්නේ කියලා ආකාර දෙකකට වෙනස් වෙනවා. ආවර්තාවකේ අයනීකරණ ශක්තිය ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒකට හේතුව තමයි ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට ක්‍රමයෙන් වැඩි වෙන්න හේතුව තමයි ළමයි ආවර්තයක් කියන්නේ මම ඉස්සෙල්ල කිව්වා මේ එකම ඉලෙක්ට්‍රෝන කවචය තමයි තියෙන්නේ කියලා ආවර්තයේ දිගටම. ඒතකොට ඉලෙක්ට්‍රෝන කවචය එකයි නම් එකයි. පළවෙනි ආවර්තයේ ඉලෙක්ට්‍රෝන කවච දෙකයි නම් දෙවෙනි ආවර්තයේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන කවච දෙකයි. ඒතර ඉලෙක්ට්‍රෝන කවච ගාන වෙනස් වෙන්නේ නැතුව දකුණට යනකොට වෙනස් වෙනවා ළමයි මැද තියෙන ප්‍රෝටෝන ගාන. හරි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් වෙනස් වෙනවා. ප්‍රෝටෝන ප්‍රමාණයත් ඒ හා සමාන වෙනස් වෙනවා. හැබැයි ඉලෙක්ට්‍රෝන කවච ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒතර ඉලෙක්ට්‍රෝන කවච හිතන්නකෝ ඉලෙක්ට්‍රෝන කවච දෙකයි තිබ්බ කියලා දෙවෙනි ආවර්තයේ. ඒතර දෙවෙනි ආවර්තයේ පටන් ගන්න තැන ඉඳන් දෙවෙනි ආවර්තයේ ඉවර වෙන තැනට වෙනකම්ම ඉලෙක්ට්‍රෝන කවච ගාන වෙනස් වෙන්නේ නැහැ. ඒ වුණාට මැද තියෙන ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ ශක්තිය වැඩි වෙනවා ඇතුළට. කියන්නේ ඉලෙක්ට්‍රෝන වලට ගැලවිලා යන්න දෙන්නේ නැහැ. ඒතර මොකද වෙන්නේ? ආවර්තාවකේ දකුණට යනකොට අනිවාර්යෙන් අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. කියන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගැලවීමට තියෙන හැකියාව අඩු වෙනවා. අඩු වෙනවා ගැලවීමට තියෙන හැකියාව අඩු වෙනවා කියන්නේ අපි වැඩි ශක්තියක් යොදන්න ඕනේ කියන එක. එතකොට ඒ කියන්නේ අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ ගත්තොත් ආවර්තාවකේ අයනීකරණ ශක්තිය කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට ක්‍රමෙන් අඩු වෙනවා. මේකට හේතුව තමයි කාණ්ඩයක් දිගේ පහළට යනවා. හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්, ෆ්‍රැන්සියම් මේ වගේ පල්ලෙහාට යනවා. එතකොට මේ හයිඩ්‍රජන්, ලිතියම්, පොටෑසියම් මේ පල්ලෙහාට යනකොට ඒගොල්ලන්ගේ කවච ගාන වැඩි වෙනවා ළමයි. කවච ගාන වැඩි වෙනවා කියන්නේ පළවෙනි හයිඩ්‍රජන් වල තියෙන එක කවචයයි. කී කවච විතර. ඊට පස්සේ ලිතියම් වලට එනකොට කවච දෙකක් තියෙනවා. හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම් වලට එනකොට කවච තුනක් තියෙනවා. අන්න ඒ වගේ පල්ලෙහාට යන කවච ගාන වැඩි වෙනවා. ඒතර කවච ගාන වැඩි වෙන්නේ මොකද වෙන්නේ? අර නියෂ්ටියෙන් ඈත් වෙන ඉලෙක්ට්‍රෝන. නියෂ්ටියෙන් ඉලෙක්ට්‍රෝන ඈත් වෙනවා කියන්නේ ඒ ඉලෙක්ට්‍රෝන නියෂ්ටිය විතර තියෙන ආකර්ෂණය අඩු වෙනවා. ඒතකොට ලේසින් ගලවන්න පුළුවන්. ලේසින් ගලවන්න පුළුවන් කියන අයනීකරණ ශක්තිය අඩුයි. ඒක තමයි ඒ දෙකට හේතුව. ඊට පස්සේ ළමයි අපි ගමු මේ පළවෙනි අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය අඳින හැටි. මේ ප්‍රස්ථාරය අඳිනකොට අපි අනිවාර්යෙන් මේකේ අක්ෂ දෙක ලකුණු කරගන්න ඕනේ. එතකොට මෙතන y අක්ෂය අපි ලකුණු කරන්නේ පළවෙනි අයනීකරණ ශක්තිය
ඒක ලියන්නේ අපි මවුලේට කිලෝ ජූල් වලින් ඊට පස්සේ අපි ගන්නවා දකුණු පැත්තේ අනිත් පැත්තේ තියෙන බලන්න x අක්ෂය ලකුණු කරනවා පරමාණුක ක්‍රමාංකය කියලා. ඒක මේ දෙක අනුව තමයි අපි පළවෙනි අයනීකරණ ශක්ති වස්තාරය හඳින්නේ. මේකෙදි මේ රටාව බලා ගන්න මෙන්න මෙහෙම තමයි මේක හඳින්නේ. මෙහෙම ඉරක් ගාගත්තා. ඊට පස්සේ මම පල්ලයට ඉරක් ගැහුවා. මෙහෙම පඩි පෙළ වගේ කෑලි දෙකක් ගහනවා. දෙකක් ගහලා ආයි දිගි ඉරක් ගහලා කෙලින් ගහන ඉරක්. ඒ ඉර ගහන්නේ හැබැයි අර පළවෙනි ඉර ගැහුවානේ. ඔගොල්ලෝ මේ මුලින් ගහපු ඉර තියෙන. මෙන්න මේ ඉර. මේ ඉරේ මුදුනට වඩා පාත් වෙන්න තමයි ඊළඟ ඉර ගහන්නේ. පේනවා. ඒකේ මුදුන ඊට වඩා පාත් වෙනවා. ඊට පස්සේ අර වගේම ආයි ගහ ගන්නවා. ඒ රටාව ওই විදිහටම ආයි වම ගහ ගන්නවා. ඊට පස්සේ නැවතත් අර ඉර ගහනවා. ඒ ඉර ගහන්නේත් අර ඊට ඉස්සෙල් ගහපු එකට වඩා පල්ලෙහින්. ඊට පස්සේ ඔයන්නම ඉරක් ගහනවා. එතකොට බලමු මේක ලකුණු කරන්න කොහොමද කියලා. මෙතන මුලින්ම අපි හයිඩ්‍රජන් දානවා මේ මුල්ලේ. හරි මේ මුළු වල තමයි අපි මේ පරමාණු ලකුණු කරන්නේ. මැදත් ලකුණු කරනවා. මම කියන්නම් කොහොමද මේ මැද ලකුණු කරන්නේ කියලා. ඔන්න හයිඩ්‍රජන් පළවෙනි එක හීලියම් එහා පැත්තේ කියලා හරි. ඊට පස්සේ ලිතියම්. හැබැයි මෙතන බලන්න හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් වෙනකොට මෙතන මැද ලකුණු කරලා නැහැ. හරි. ඒ කියන්නේ ලිතියම් සහ බෙරිලියම් මැද්දේ ඉරක් ඇඳලවත් ඒ මැදවත් පරමාණු ලකුණු කරලා නැහැ. හරි. හැබැයි ඊට පස්සේ හැම තැනකදීම මැද ලකුණු කරනවා. බලන්න හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් ඕන කාබන්. දැක්කද? කාබන් එනකොට අර මුල්ල විතර නෙමෙයි මැදට ආවා. හරි. කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලූරින් එතනත් මැදට එනවා. නියොන්. එතකොට ඕගොල්ලෝ මතක තියාගන්න තියෙන රටාව තමයි හයිඩ්‍රජන් හීලියම් ලිතියම් ඒ ටික අවුලක් නැහැ. ඒ ටික ලකුණු කරගත්ත හැකි. ඊට පස්සේ ලිතියම් වල ඉඳන් බෙරිලියම් වලට එනකොට මැද ලකුණු කරන්නේ නැතුව තමයි ලකුණු කරන්නේ. ඊට පස්සේ බෙරිලියම් බෝරෝන් ආයි කාබන් වලට යනකොට ඒක අනිවාර්යෙන් මැදක ලකුණු කරනවා. ඊළඟ එකත් මැදක ලකුණු කරනවා ෆ්ලූරින්. හරි. එතකොට පළවෙනි එක අතහැරලා ලිතියම් බෙරිලියම් කියන කැලල අතහැරලා ඒ කට්ටේ මැද අතහැරලා අනික් කට්ටවල මැද ලකුණු කරගෙන යනවා දිගටම. මෙතන එහෙම තමයි ලකුණු කරන්නේ. හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් බෝරෝන් කාබන් නයිට්‍රජන් ඔක්සිජන් ෆ්ලූරින් නියොන් සෝඩියම් මැග්නීසියම් ඇල්මිනියම් සිලිකාන් ෆොස්ෆරස් සල්ෆර් ක්ලෝරින් ආගුණිතාවය ගැන විද්‍යුත්ිනිතාවය ගැන කතා කළොත් එහෙම විද්‍යුත්ිනිතාවය කියන්නේ තමා වෙතට ඉලෙක්ට්‍රෝන ඇදගැනීමේ බලය කියලා අපි කියනවා. විද්‍යුත්ිනිතාවය කියන්නේ තමා වෙතට ඉලෙක්ට්‍රෝන ඇදගැනීමේ බලය කියලා අපි බලමු. දැන් මොකද්ද මේ ඇදගැනීමේ බලය කියලා? ඒත් විද්‍යුත්ිනිතාවයට බලපාන සාධක ගත්තොත් මේකට බලපාන සාධක ටිකක් තියෙනවා. ඒ සාධක තමයි නියෂ්ටිය ඇති ප්‍රෝටෝන ගන්න. මේකෙදි කියන්නේ නියෂ්ටියේ ප්‍රෝටෝන ගන්න වැඩි වෙනකොට නියෂ්ටිය තියෙනවානේ ප්‍රෝටෝන කියන ධනනේ. ඒක නියෂ්ටියේ ප්‍රෝටෝන ගන්න වැඩි වෙනකොට වටේ කැරකෙන ඉලෙක්ට්‍රෝන තමන් වෙතට ඇදගැනීමේ බලය වැඩි. විරුද්ධාරෝපණය. එහෙම නියෂ්ටියේ වැඩිපුර ප්‍රෝටෝන තියෙන්නේ ඉලෙක්ට්‍රෝන තමන් වෙතට ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාව වැඩි. ඒ වගේම තමයි කවච ගාන වැඩි වෙනවා. කවච ගාන වැඩි වෙනවා කියන්නේ මේ ප්‍රෝටෝන මැද නියෂ්ටිය ඉඳන් ඉලෙක්ට්‍රෝන ඈත් වෙනවා කියන්නේ. ඒතර එහෙම ඉලෙක්ට්‍රෝන ඈත් වුණොත් එහෙම පරමාණු විශාල වෙනවා. පරමාණු විශාල වුණොත් තව පරමාණුකට ලඟ වුණාම ඒ පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන තමන් වෙතට ඇදගැනීමේ බලය අඩු වෙනවා. දැන් මෙතන විද්‍යුත්ිනතාවය කියන්නේ ඒක. විද්‍යුත්ිනතාවය කියන්නේ තව පරමාණුවක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ බන්ධනයක් හැදුවට පස්සේ අනිත් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන තම පරමාණුව දෙසට ඇදගැනීමේ බලය තමයි මෙතන විද්‍යුත්ිනතාවය කියලා කියන්නේ. එතකොට නියෂ්ටි තියෙන ප්‍රෝටෝන ගාන වැඩි වුණාට වැඩක් නැහැ. කවච ගාන වැඩි වුණත්. ඒතර මේ දෙකෙන් බලපෑම් මත තමයි විද්‍යුත්ිනතාවය වෙනස් වෙන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට මෙතන පෙන්වලා තියෙන පල්ලෙහා මේ ආවර්ත වගු මේ ආවර්ත වගු බලන විද්‍යුත්ිනතාවය අගයන් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා අවම විද්‍යුත් නිරතාවයන් තියෙන හීලියම් නියොන් ආගම් කියන උච්ච වායු වලට. ඒකට හේතුව තමයි මේවා කිසිම පරමාණුවක් එක බන්ධන හදන්නේ නැහැ. ඒතර බන්ධන හදන්නේ නැහැ කියන්නේ මේගොල්ලන්ට ඇත්තටම ඉලෙක්ට්‍රෝන ඇදගැනීමේ බලයක් අත්‍යවශ්‍යත් නැහැ. ඒක අදාළත් නැහැ. ඒකට එතන විද්‍යුත් නිරතාවයක් අපි එකට ගන්නෙ නැහැ. ඊට පස්සේ අපි ඊට පස්සේ ගන්නවා ක්ලෝරින් තමයි උඩින් විද්‍යුත් නිරතාවයක් තියෙන්නේ. ඒකට හේතුව තමයි ක්ලෝරින් වල කවච ගාණක් තියෙන දෙකයි. ඒ වගේම තමයි ක්ලෝරින් වල තියෙන ප්‍රෝටෝන නමයක්. එතකොට දෙවෙනි ආවර්තයේ තියෙන උපරිම ප්‍රෝටෝන ගන්න තියෙන නියොන් වලට කලින් ෆ්ලෝරින් වල. ඒතර මේකට උපරිම විද්‍යුත්ිනතාවයක් හම්බලා තියෙන එකක් කවච ගාන අඩු වෙනින්ද අනිත් එක තමයි කවච ගාන අඩු උනත් මැද තියෙන කවච ගාන අඩුව තිබිද්දි මැද තියෙන ප්‍රෝටෝන ගාන වැඩි වෙනින්ද. ඒක තමයි මේකේ උපරිම විද්‍යුත්ිනතාවයක් වෙන හේතුව. ඊට පස්සේ බලන්න තමයි ෆ්ලෝරින් වල ඉඳන් වම් පැත්තට යද්දි ෆ්ලෝරින් ඔක්සිජන් නයිට්‍රජන් කාබන් බෝරෝන් බෙරිලියම් ලිතියම් කියන හැම එකේම ක්ලෝරින් වලට වඩා 0.55 අඩු වෙලා කියලා තින් බලන්න. ක්ලෝරින් වලට වඩා 0.5ක් අඩුයි ඔක්සිජන් වල. ඊට වඩා 0.5ක් අඩුයි නයිට්‍රජන් වල. ඊට වඩා 0.5ක් අඩුයි කාබන් වල. ඊට වඩා 0.5ක් අඩුයි බෝරෝන් වල. ඊට වඩා 0.5ක් අඩුයි බෙරිලියම් වල. ඊට වඩා 0.5ක් අඩුයි ලිතියම් වල. ඒක මතක තියාගන්න ලේසි. 0.55 අඩු කරගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ බලන්න
ක්ලෝරින් වලින් නම් පල්ලෙහාට එනකොට ක්ලෝරින් වලට එනකොට කෙලින්ම එකක් අඩු වෙනවා. හතරින් නම් තුනට එනකොට එකක් අඩු වෙනවා. ඊට පස්සේ බලන්න ක්ලෝරින් වල දැන් ක්ලෝරින් වල 3යිනේ. තුනශම් බිඳුවයි. ඊට පස්සේ ක්ලෝරින් වලින් නම් සල්ෆර් වලට එනකොට 0.5යි. සල්ෆර් වලින් නම් ෆොස්ෆරස් වලට එනකොට 2.1යි. දැන් අතන 0.5ක් අඩු වෙලා තියෙනවා. ක්ලෝරින් වලින් නම් සල්ෆර් වලට එනකොට 0.5ක් අඩු වෙලා. එනවා සල්ෆර් වලින් නම් ෆොස්ෆරස් වලට එනකොට 0.5ක් නෙමෙයි අඩු වෙලා තියෙන්නේ 0.4ක්. පස්සේ ෆොස්ෆරස් වලින් නම් සිලිකන් වලට එනකොට ෆොස්ෆරස් වලින් නම් සිලිකන් වලට එනකොට කීයද අඩු වෙලා තියෙන්නේ 0.3ක්. ඔන්න 0.5 0.4 0.3ක් අඩු වෙලා. ඊට පස්සේ දිගටම එතනින් එහාට බලන දිගටම සිලිකන් වලින් නම් ඇල්මිනියම් වලට එනකොටත් 0.3යි අඩු වෙලා තියෙන්නේ. ඇල්මිනියම් වලින් නම් මැග්නීසියම් වලට එනකොටත් 0.3යි අඩු වෙලා තියෙන්නේ. මැග්නීසියම් වලින් නම් සෝඩියම් වලට එනකොටත් 0.3යි අඩු වෙලා තියෙන්නේ. ඒතකොට මතක තියාගන්න 0.5 0.4 0.3 ඊට පස්සේ දිගටම 0.33 අඩු වෙලා තියෙන්නේ. ඒක ලෝක තමයි පිළිවෙල. ඊට පස්සේ අපිට විශේෂයෙන් මතක තියාගන්න තියෙන්නේ හයිඩ්‍රජන් වල 2.1 කියලා මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි සෝඩියම් වලට වඩා පොටෑසියම් වල අඩුයි, මැග්නීසියම් වලට වඩා කැල්සියම් වල අඩුයි. අපි කතා කරන්නේ කාණ්ඩය දිගේ පල්ලෙහාට යනකොට කවච ගන්න වැඩි වෙන එකින්ද විදුලිතාවේ අඩු වෙනවා. එතකොට සෝඩියම් වලට වඩා පොටෑසියම් අඩුයි, අඩු වෙලා තියෙන 0.1කින්. එතකොට 0.8යි පොටෑසියම් වල. මැග්නීසියම් වලට වඩා කැල්සියම් වල අඩුයි විදුලිතාවේ එක වෙලා තියෙන්නේ 0.2ක් අඩු වෙලා. හරි, එතකොට එහෙම මතක තියාගන්න සෝඩියම් වලින් නම් පොටෑසියම් වල 0.1ක් අඩු වෙලා, මැග්නීසියම් වලින් නම් කැල්සියම් වල 0.2ක් අඩු වෙලා. එතකොට ඒක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි උගලන්ට විශේෂයෙන් මතක තියාගන්න ඕන හයිඩ්‍රජන් වල. ඒ වගේම තමයි අනිත් ටික මතක තියාගන්න එක හොඳයි. මොකද උගලන්ට ඉස්සරහට එනවා රසායනික බන්ධන කියලා පාඩමක්. ඒතොර මේ රසායනික බන්ධන පාඩමේදී අයනික බන්ධන සහ සහසංයුක්ත බන්ධන වෙන් කරගන්න තියෙන ලේසිම සහ නිවැරදිම ක්‍රමය තමයි විද්‍යුත් ඍණතා වෙනස ගන්න එක. ඒ කියන්නේ පරමාණු වල මේ බන්ධන හදලා තියෙන පරමාණු අතර විද්‍යුත් ඍණතා වෙනස ගැන අපිට කියනවා. මේ බන්ධනේ අයනිකයිද නැත්නම් මේ බන්ධනේ සහසංයුක්තයිද කියලා. ඒතොර ඕක තමයි අපිට විද්‍යුත් ඍණතාවය යටතේ කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ ළමයි අපි ඊළඟ කොටසින් ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරනවා ලෝහ අස ලෝහ අලෝහ ලෝහ අලෝහ ගුණ ටික අපි කතා කරනවා. ඊට පස්සේ ඔක්සයිඩ් වල ගුණ ආම්ලික වාෂ්මික උදාසීන ස්වභාවය. ඒ වගේම තමයි සංයෝග සහ සංයෝග ඛණ්ඩ ගැන කතා කරනවා. ඒ ටික කතා කරන ලබන සතියේ. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ වීඩියෝ එකත් එක්ක දිගටම මේ අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපිව subscribe කරන්න, යාළුවන් මේක බලන්න share කරන්න. දිගටම මේකත් එක්ක රැඳිලා ඉන්න ඕගලන්ට ඉක්මනට, ඒ කියන්නේ ඉක්මනින් ඕගලන්ට මේ පාඩම් ටික ඉවර කරගන්න ක්‍රමයක් තමයි මේ හදලා තින්නේ. ඒකට අනිවාර්යෙන් මේක කරගෙන යන්න ඕගලන්ට හොඳට පාඩම් කරගන්න පුළුවන්, විභාගෙ හොඳ ලකුණක් දාන්න පුළුවන්. මේ වගේ විභාග ප්‍රතිඵල ඇත්තටම හම්බ වෙලා තියෙනවා. මාස 4කින් 5කින් හොඳ විභාග ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉන්න බය වෙන්නේ නැතුව මේ වැඩේ කරගෙන යන්න. එතකොට ඕගලන්ට පාඩම් කරන්න තාසාවක් එනවා. ඒකින්ද අනිවාර්යෙන් අපිත් එක්ක රැඳිලා ඉන්න. සුබ දවසක්.